මේ සතියන්තේ මයි පෙට් කෙන සුන්දර කතා බහකට අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ තමයි ඔබ අපි කවුරුත් දන්න සේමිනීද මල්ගොඩ. ඉතින් ඇයගේ සුරතලාගෙන විස්තර කිව්වේ මෙහෙමයි. මගේ ළඟ දැනට ඉන්නේ බල්ලු දෙන්නෙක් විතරයි. මම ගොඩක්ම කැමති බල්ලන්ට. මගේ මහත්යනම් මාළු හොරතලේට ඇති කරනවා. හැබැයි මම වැඩියෙන් අස බල්ලන්ට. මේ දෙන්නගෙන් ලොකු කෙනා ෂැම්පේන්. එයාගේ පැටියා බොරිස්. අපේ දුව තමයි මේ සුරතල් නම් මේ දෙන්නට දැම්මේ. මම මේ දෙන්නටම එක වගේ ආදරෙයි. හැබැයි ෂැම්පේන් තමයි අපේ පවුලට මුලින්ම එකතුනේ. ඒ නිසා පොඩක යාට වැඩිපුර ආදරයක් දක්වනවා. මගේ දුවට ඕනේ නිසා තමයි මුලින්ම අපි ෂැම්පේන්ව ගත්තේ. ඊට පස්සේ ෂැම්පේන් පැටව් දැම්මා. ඒ දාපු පැටවුන්ගෙන් එක්කෙනෙක් තමයි බොරිස්. එහෙම තමයි මෙයාලා දෙන අපේ පවුලට එකතුනේ. මේ දෙන්නම පග් වර්ගයේ සතුන් දෙන්නෙක්. ලොකු එක්කෙනාට දැන් වයස අවුරුදු 2යි. පොඩි කෙනාට මාස 8ක් විතර ඇති. මේ දෙන්නම අපේ පවුලයි වගේ තමයි ඉන්නේ. මම එහෙම කිව්වේ මේ දෙන්න නිදාගන්නේ මගේ කාමරේ අපිත් එක්කමයි. ඒ තරමටම අපි මේ දෙන්නට ආදරේ කරනවා. මේ දෙන්නටම සෙරප්පු නම් පේන්න බෑ. ඒව ලස්සන ලස්සන ඩිසයින් වලට හපලම දානවා. තව නරක පුරුද්දක් තියෙනවා. මෙයාලා දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් ගේ ඇතුළ අපිරිසුදු කළා අනිත් කෙනාව අහු කරන්න එයාගේ සෙල්ලම් බඩුවක් එතන දාලා යනවා. ඔන්න ඔය වගේ සිදුවීම් ගොඩක් නම් තියෙනවා. මගේ යාළුවෝ ළඟ ඉන්නවා සාමාන්‍ය වර්ගයේ බල්ලෝ. මම එයාලටත් එක වගේම ආදරේ. තව දෙයක් තමයි මම කොයි හරි යනකොට එනකොට අසලන බල්ලෙක් දැක්කොත් මම එයාලට කෑම බීමක් දෙනවා. එයාලට ගෙදර අයට වගේ මං ආදරේ කරනවා. අපි මේ දෙන්නගේ උපන්දිනෙම සමරලා නැහැ. හැබැයි මේ පාර නම් උපන්දින සමරන්න තමයි හිතාගෙන ඉන්නේ. ෂැම්පේන් පැට හයිතෙනෙක් දැම්මා. ඒ කට්ටිය එකතු කළා උපන්දිනය සමරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මේ දෙන්නට කලින් මම ගාව තව බල්ලෙක් හිටියා. ඒත් එයා දැන් නැති වෙලා. අපි ආවෙනුවෙන් පාංශු කුලේ දීලා දානයක් එහෙමත් දුන්නා. මම ලොකුට කාර්යබහුල කෙනෙක් නෙමෙයි. ඒ නිසා මොන තරම් රාජකාරී තිබුණත් මම ගෙදර වැඩවලට වෙලා වෙන් කරගන්නවා. මෙයාලා දෙන්නව නාවන්නේ කන්න බොන්න දෙන්නෙත් මම. මට උදව්වට කෙනෙකුත් ඉන්නවා. මගේ මහත්යත් මෙයාලට මම වගේම ගොඩක් ආදරෙයි. ඒ වගේම දුවත් ගොඩක් ආදරෙයි. මට ලොකු සහයෝගයක් ඒගොල්ලෝගෙන් ලැබෙනවා. ගෙදර කවුරුත් මේ දිනට බල්ල කියලා කතා කරන්නේ නැහැ. ඒ තරම්ම මෙයාලට අපි ගොඩක් ආදරෙයි. මම කියන්නේ කවුරුනත් ත්‍රිසන් සතේ හදනවා නම් ඒගලන්ට ආදරය දෙන්න ඕනේ. බොරුවට ෆැෂන් එකට ෂෝ එකට කරන්නේ නැතුව ඇත්තටම ආදරේ කරුණාව දෙන්න පුළුවන් නම් විතරක් සුරතල් සතේ හදන්න කියලා තමයි මං සියලු දෙනාගෙන් ඉල්ලන්නේ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න.